අද පළවෙනි ගාන බලන්න මෙතන තියෙනවා පැය මිනිත්තු. එතකොට මේක කාලය සම්බන්ධ ගානක්. පැය 7යි මිනිත්තු 50ක් තියෙනවා. පැය 3යි මිනිත්තු 30ක් තියෙනවා. මේ ගානට සම්බන්ධ ගැටලුව මම කියන්නම් අහගන්න. ගැටලුව පාසලේ පැවති ශ්‍රමදාන වැඩසටහනක් ගැන. පාසලේ පැවති ශ්‍රමදාන වැඩසටහනක් පටන් ගත්තලු පෙරවරු 7යි 50ට. හරිද? පාසලේ ශ්‍රමදාන වැඩසටහනක් පෙරවරු 7යි 50ට පටන් ගත්තා. කියන්නේ උදේම ඒක පැය 3යි මිනිත්තු 30ක් දිගටම කරගෙන ගියාලු. උදේ පෙරවරු 7යි 50ට පටන් අරගෙන පැය 3යි විනාඩි 30ක් දිගටම ශ්‍රමදානි කරගෙන ගියාලු. අපෙන් අහන්නේ අවසන් වෙච්ච වෙලාව. දැන් එතකොට අපේ දරුව දන්නවා පටන් ගත්ත වෙලාව තියෙනවා. මෙච්චර වෙලාවක් ඒකට ගත වුණා. ඉවර වෙන වෙලාව වෙද්දි ඒගොල්ලන් දන්නවා මේක එකතු කිරීම. මොනවද එකතු කරන්නේ? උදේ පටන් ගත්ත වෙලාව, ගත වෙච්ච කාලය, එතකොට අපිට එනවා අවසන් වෙච්ච වෙලාව. දැන් අපි එකතු කරමු බලන්න. මෙතන 8යි, මෙතන 10යි. දැන් උත්තරය ඇවිල්ලා තියෙනවා 10යි 80ක්. දැන් අපේ දරුවෙක් කලබලීට. හරි කලබලයි. පටන් ගත්ත ඔන්න පෙරවරු 7යි 50ට පැය 3යි විනාඩි 30ක් කාලය ගත කළා. ඉවර වුණා මේ වෙලාව. හරිද? දැන් මේක දැන් මෙතන බලන්න ඕනේ. මම හැමතිස්සෙම කියනවා වරද්ද ගන්න තැන් මතක් කරද්දී මෙතන බලන්න ඕනේ ඒකක මොනවද කියලා. මෙතන පැය මිනිත්තු. මෙතන බලන්න ඕනේ එතකොට මිනිත්තු පැය අතර සම්බන්ධය. අපි දරුවෝ දන්නවා මිනිත්තු 60ක් තමයි පැයක් වෙන්නේ. දැන් එතකොට අපිට මෙතන මිනිත්තු 80ක් තියන්න බෑ. එහෙමනම් වෙන්න ඕනේ මොකන්ද? මෙතනින් අපි 60ක් අඩු වෙන්න ඕනේ. කියන්නේ 60ක් කියන්නේ පැයක් මේ පැත්තට ගන්න ඕනේ. එතකොට 80ෙන් 60ක් අඩු වෙද්දි එතන උත්තරේ වෙනවා 20ක් මේ පැත්තට පැයක් යනවා. එහෙනම් උත්තරේ වෙන්නේ 11යි 20 කියන්නේ පෙරවරු 7යි 50ට ශ්‍රමදානි පටන් ගත්තා. පැය 3යි විනාඩි 30ක් ශ්‍රමදානි කරගෙන ගියා. ඉවර වුණා පෙරවරු 11යි 20ට. මේ තමයි උත්තරේ. හරි උත්තරේ. දැන් මෙතනදී දරුවෝ වරද්ද ගන්න තැන් මෙතන පැය මේ පැත්තට ගන්න ඕනේ. මිනිත්තු එච්චර ප්‍රමාණයක් මේ පැත්තේ තියන්න බෑ. ඊළඟ ගාන බලන්න. එතනත් ගැටලුව අහගන්න. මේ ගානේ ගැටලුව කාර්යාලයේ සිට දුම්රිය ස්ථානයට යාමට. ඔෆිස් එකේ ඉඳලා ඔන්න වැඩ ඇරිලා යනවා දුම්රිය ස්ථානයට. යන්න සමන්ට මිනිත්තු 30ක් ගත වුණාලු. මිනිත්තු 30කින් සමන් ගිහිල්ලා තියෙනවා දුම්රිය ස්ථානයට. එතකොට මිනිත්තු 30ක් ගත වුණා. එතන කියනවා පස්සරු 4:25ට දුම්රිය ස්ථානයට ළඟා වුණාලු. 4:25ට මේ තියෙන ඔෆිස් එක. මෙහෙම මං කියන උගලන්ට රෆ්ට ඇඳ ගන්න. එතකොට තමයි හොඳට වැටහින්නේ ගාන. මෙතන කියනවා මේක ගැටලුව. සමන්ට ඔෆිස් එකේ ඉඳලා දුම්රිය ස්ථානයට යන්න මිනිත්තු 30ක් ගත වුණාලු. එතකොට එයා දුම්රිය ස්ථානයට ගිහිල්ලා තියෙන්නේ පස්සරු 4:25ට. දැන් ඔන්න අපිට ගාන 4:25 වෙද්දී ආ දුම්රිය ස්ථානයට ගිහිල්ලා තියෙනවා. ඊට විනාඩි 30කට ඉස්සෙල්ලා තමයි ආ ඔෆිස් එකෙන් ගිහිල්ලා තියෙන්නේ. එතකොට අපි මොකද්ද කරන්නේ? එකතු කරනවද මේ වෙලාව? ආපහු ගාන බලන්න. ඔෆිස් එකේ ඉඳලා දුම්රිය ස්ථානයට ගිහිල්ලා තියෙන්නේ. දුම්රිය ස්ථානයට ගිහිල්ලා තියෙන්නේ පැය 4:25ක්. ඒ කියන්නේ පස්සරු 4:25ට. ඊට විනාඩි 30කට ඉස්සෙල්ලා තමයි ඔෆිස් එකෙන් ගිහිල්ලා තියෙන්නේ. එහෙමනම් මෙතන කරන්නේ අඩු කරන එක. මෙතන උනේ ඊට වෙනස් පැත්තක්. මෙතන උනේ ගත වෙච්ච කාලය පැය 3යි විනාඩි 30ක් මෙතනට එකතු වුණා. මෙතන වෙන්නේ ඊට විනාඩි 30කට ඉස්සෙල්ලා තමයි ඔෆිස් එකෙන් ගිහිල්ලා තියෙන්නේ. එහෙමනම් මේක අඩු කරන්න ඕනේ. දැන් ඊළඟට ප්‍රශ්නයක් එනවා. දැන් මේක මිනිත්තු 30ක් අඩු කරන්න වෙනවා මිනිත්තු 25කින්. දැන් මොකද්ද කරන්නේ? මෙතනින් එකක් ගන්නවද? කොහොමද අඩු කරන්නේ? ඔන්න දැන් මේ වෙලාවට තැන්ගල බලන්න ඕනි මොනවද මේක කියලා එකක. මෙතන දැන්
මිනිත්තු පැය අපි ඉස්සෙල්ලත් කතා කරා මෙතනින් එකක් ගන්නවා කියන්නේ 60ක් එකතු වෙනවා මේ පැත්තට. එතකොට කියද වෙන්නේ මෙතන 85ක් වෙනවා. 85න් 30ක් අඩු වෙන්න ඕනි. එතකොට කීයද? 85න් 30ක්. මෙතන බලන්න ඕනි. මේ පැත්තෙන් එකක් මේ පැත්තට දුන්නා. පැයක් දුන්නා. එහෙමනම් ඉතුරු මේ ගන්න. දැන් එතකොට ඔන්න අපිට එනවා උත්තරය. සමන් ඔෆිස් එකෙන් ගිහිල්ලා තියෙන්නේ 5:55. 3:55 ගියා. විනාඩි 30ක් යාට ගත වුණා දුම්රිය ස්ථානයට යන්න. එතකොට එයා දුම්රිය ස්ථානයට ගියේ 4:25. ඔන්න දැන් අපි හෙව්වා. දැන් අපි දරුව දන්නවා මේක මෙතනින් අඩු කරාම තමයි උත්තරේ එන්නේ. නමුත් මේ පැත්තට ගනින්දි බලන්න ඕනේ එකක මොනවද. දැන් මේ ගන්න හරි. ඊළඟට බලන්න ඊට වෙනස් ගන්න. දැන් මෙතනදී අපි එකතු කරා. ගත වෙච්ච කාලේ එකතු කරා. මෙතන ගත වෙච්ච කාලේ අඩු කළා. හොඳට කියවන්න ඕනේ. එතකොට ගැටලුව 2/3 කිව්වම උලන්ට වැටෙනවා. දැන් මොකද්ද එකතු කරනවද? අපි ඉස්සර පාඩම් වලත් කරා මොනවද කරන්න කියන එක. දැන් ඊළඟ ගැටලුව බලන්න මෙතන. අහගන්න. විවිධ ප්‍රසංගයක් ගැන කියනවා. කොන්සර්ට් එකක්. හරි? විවිධ ප්‍රසංගයේ දාර්ශනයක් පෙරවරු 10:30ට ආරම්භ වුණාලු. 10:30ට කොන්සර්ට් එක පටන් ගත්තලු. 1:05 අවසන් වුණාලු. අන්න එතන කතාව. දැන් හොඳට හැම ගානකම හොඳ ස්ටෝරි එකක් තියෙනවා කතාවක්. දැන් මෙතන කියනවා මේ ගැටලුවේ කොන්සර්ට් එකක් ගැන විවිධ ප්‍රසංගයක් පෙරවරු 10:30ට පටන් ගත්තා. ආරම්භ වී 1:05 අවසන් වුණා. අහන්නේ ප්‍රසංගය සඳහා ගත වූ කාලය. ගැටලුව ආයෙ අහගන්න. විවිධ ප්‍රසංගයක් පෙරවරු 10:30ට පටන් ගත්තා. 1:05 අවසන් වුණා. එතකොට ගත වෙච්ච කාලය. අපි මොකද කරන්නේ? ඉවර වෙච්ච වෙලාව 1:05. පටන් ගත්ත පෙරවරු 10:30. ඒ අතර කාලය හොයනවනම් අපිට කරන්න තියෙන්නේ අවසන් වෙච්ච වෙලාවෙන් පටන් ගත්ත වෙලාව අඩු කරන එක. මේක අපිට පුළුවන් හිතෙන් කරන්න. බලන්න මෙතන 10:30. 10:30 ඉඳන් 11:30 පැයක් ගියා. ඊට පස්සේ 12:30 පැය දෙකක් ගියා. ඊළඟට එක වෙන්න කොච්චර වෙලාවද? විනාඩි 30යි. එහෙම කරනවනම් හිතලා කරනවනම් ඔන්න 10:30ට තමයි කොන්සර්ට් එක පටන් ගත්තේ. ඉවර වුණේ 1ට. අත් බලන 10:30. 11:30, 12:30, එක වෙන්න විනාඩි 30යි. උගලන්ට මේ ගාන හදන්න කිව්වොත් ගාන කරනවා නම් දැන් මෙතන මේක 5:00 මේක පෙරවරු. උගලන්ට මේ විදිහට මේ ගාන කරලා පෙන්වන්න බෑ. මෙතෙන්දී අපේ දරුවෝ දන්නවා මේක පැය 12 ඔරලෝසුව. දැන් මේක අපි පැය 24 ඔරලෝසුවට ගන්න ඕනේ. එතකොට මොකද්ද කරන්නේ? පැය 5:01 කියන්නේ පැය 24 ඔරලෝසුවෙන් නම් කියද අපි ඉස්සර පාඩම් වල කරා 13යි. මෙතන 10යි 30යි. මින් ගාන කරලා පෙන්නනවා නම් ඔබලන් මෙහෙමයි කරන්න ඕනේ. ඉවර වෙච්ච වෙලාව 13 පටන් ගත්ත වෙලාව 10යි 30. දැන් මොකද කරන්නේ? ගත වෙච්ච කාලය හොයන්න නම් මේක අඩු කරන්න ඕනේ. දැන් ලේසි. දැන් බලන්න මෙතන. මිනිත්තු 30ක් අඩු කරන්න වෙනවා. පිහිමනම් මොකද කරන්නේ? මේ පැත්තෙන් ගන්නවා. පැත්තෙන් එකක් ගන්නවා කියන්නේ මෙතන 60ක් වෙනවා. එතකොට මෙතන 30යි මෙතන වෙන්නේ 2යි. එකම උත්තරේ. මේක මෙහෙම හදන්න පුළුවන්. ඔයගලන්ට හදලා පෙන්වන්න කිව්වොත් ගාන කරන්න ඕනේ මෙහෙමයි. දැන් මේ ගණන් හදද්දී මේ කාලය සම්බන්ධ ගණන් ගැටලු 3ක් හැමතිස්සෙම ඔයගලන් මතක තියාගන්න ඕනේ මෙතන ඒකක අතර සම්බන්ධය. ඒක තමයි මෙතන මේ පාඩමේදී වැදගත්ම වෙන්නේ.